අයිබුවන් දුවේ පුතේ අපි ගණිතය එක කොටසක් ඉවර කළා ඊට පස්සේ දැන් අපි අනිත් කොටස ආරම්භ කරන්න යන්නේ පුතේ අර මේ අපි ඉස්සෙල්ලා කළේ බෙදීම පාඩමේ අවස්ථා දෙකක් අතර සම්බන්ධයක් විතරයි ඊළඟට පුතේ දැන් මම ඔයාලට පෙන්නනවා මෙන්න මේ මොකද්ද මේ තියෙන්නේ පළතුරු බන්දේසියක් ඔයාලට පේනවද පළතුරු බන්දේසියක් තියෙනවා මෙන්න මේ පේනව නේද පුතේ මේකේ තියෙනවා පළතුරු වර්ග 3ක් මේකේ තියෙනවා පළතුරු වර්ග 3ක් 1යි 2යි 3යි මේක මොකද්ද මේ මොකක් කියලාද ඔයාලට පේන්නේ මේ මොනවද අන්නාසි මේක මේක ඩොඩන් ඩොඩන් රුපියල් කීයක් ගෙවන්න වෙනවද මේ කීයක් ගෙවන්න වෙනවද අර ඉස්සරලා ඉගෙන ගත්තකට වඩා පොඩ්ඩක් වෙනස් නේද? හා. එහෙමනම් දැන් බලමු මෙතන තියෙනවා ගෙඩි තුනක්. ගෙඩි තුනේම මිල කීයද? ආයෙ කියමු. ගෙඩි තුනේම මිල කීයද? මෙත් මිර රුපියල් 90යි. ආ රුපියල් 90යි. ඔන්න මම දැන් මේ ගෙඩි තුනේම මිල ලියනවා. මෙන්න රුපියල් 90යි. එහෙමනම් පුතේ දැන් අපි මේ ගෙඩි තුනේම මිල 90 නම් මේකෙදි මේ 3 මේ 90 මේ ගෙඩි තුනෙන් බෙදා ගන්න ඕනේ 90 තුනෙන් බෙදා ගන්න ඕනේ බලමු අපි 90 තුනෙන් බෙදලා අපි බෙදමු බලන්න හිතෙනුත් බෙදන්න පුළුවන් ඔයාලට 90ක් තියෙනවා 30යි 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 අපිට කියනවා මං ආයෙත් පෙන්නන්නම් මෙන්න මෙහෙම එක මේ අන්නාසි ගෙඩියට වඩා රුපියල් 10ක් අඩුයිලු මිල දොඩම් ගෙඩිය මේ අන්නාසි ගෙඩියට වඩා රුපියල් 10කින් අඩුයිලු මිල දොඩම් ගෙඩිය. එහෙනම් බලමු ඒක මොකද කරන්න කියලා. දැන් බලමු අපිට ලැබුණා 30ක්. ආ. හරි. දැන් බලමු. මෙන්න මේක. මේකත් 30යි. අන්නාසි ගෙඩියත් 30 දාගමු. දොඩම් ගෙඩියත් 30 දාගන්නවා. මෙතන කීයද 30 ආ 30 දැන් එහෙනම් බලමු දොඩම් ගෙඩිය අඩුවිලු අන්නාසි ගෙඩියට වඩා රුපියල් කීයද 10ක් දොඩම් ගෙඩිය මෙන්න මේක බලා ගන්න දොඩම් ගෙඩිය අන්නාසි ගෙඩියට වඩා රුපියල් 10කින් මිල අඩුයි.
දොඩම් ගෙඩිය අන්නාසි ගෙඩියට වඩා රුපියල් 10කින් මිල අඩුයි. මෙන්න කරන දේ දැන් පේනවද ඔයාලට? මොකද මම මේ කරලා තියෙන්නේ? කියමු බලන්න. අඩු කරලා. ආ එහෙනම් අඩු කරනවා. අඩු කරනවා. දොඩම් ගෙඩියෙන් රුපියල් 10ක් අඩු කරනවා. එතකොට දොඩම් ගෙඩිය මිල කීයද දෙන්නේ? කීය දෙන්නේ? දොඩංගෙඩියේ මිල කීයද එන්නේ? දොඩංගෙඩියේ මිල 20යි. පැපොල් ගෙඩියේ මිල 20යි. පැපොල් ගෙඩියේ මිල. පැපොල් ගෙඩියේ මිල දොඩේ අන්නාසි ගෙඩියට වඩා රුපියල් 10ක් වැඩිලු. එහෙනම් අපි මොකද කරන්නේ? දැන් අපි බලමු වෙන වෙනම එක එක මිල වෙන වෙනම බලමු. දැන් බලමු අන්නාසි ගෙඩිය මිල කීයද? අන්නාසි ගෙඩිය මිල කීයද? හරි. අන්නාසි ගෙඩිය මිල 30යි. හරි පුතේ ඔන්න බලන්න මේ තියෙන්නේ අන්නාසි ගෙඩිය මේ තියෙන්නේ දොඩම් ගෙඩිය මේ තියෙන්නේ පැපොල් ගෙඩිය මේ තුනේම මිල එකකින් එකක් ගානේ ගත්තොත් තුනේම තුනටම රුපියල් 90ක් වෙනවලු ටීචර් පෙන් ආ රුපියල් 90ක් වෙනවලු ඊට පස්සේ අපට කියනවා අන්නාසි ගෙඩියක් රුපියල් 10කින් අඩු දොඩම් ගෙඩියක් අන්නාසි ගෙඩියට වඩා රුපියල් 10කින් අඩු වෙනු. හරි. දැන් මේ බෙදීම බෙදීමේදී බලමු මේ බෙදීම පාඩමනේ අපි කරන්නේ ඕලෝ ටිකක් මේ ගෝසාව නතර කරන්න. දැන් මේ දොඩම් ගෙඩිය රුපියල් මේ අන්නාසි ගෙඩියට වඩා රුපියල් 10ක් අඩු නම් ඉස්සර වෙලා සමානව බෙදද්දී ආවේ 30 එකෙන් 10ක් අඩු කරනවා. එතකොට දොඩම් ගෙඩිය 20යි. ඊළඟට සමානව බෙදද්දී තුනෙන් බෙදුවේ ඇයි ගෙඩි තුනක් නිසා. ඇපල් ගෙඩිය 30යි 30න් 30ට 10ක් එන්නු වෙනවා 10ක් වැඩි නිසා. එතකොට ඇපල් ගෙඩිය 40යි. ඉතින්
गिवाल गोसाव अतर मेक पाड़मा हेमोटम माइक ऑफ करानी माइक ऑफ करा तमाम वीडियो के पेन नी माइक ऑफ करो पेन नाटे सहने को हेमोम माइक ऑन करा दी मैं वीडियो का हम मोनोसूम में के कैंसल वेना वीडियो का एक नहीं माइक हेमोम ऑफ कराना वो उत्तर देने ऑफ करा दे तमाम देंगे उधर पे ना वीडियो का एक नहीं यानी क्या एक बाधा वह नॉइंड वाले कराने दें मेक लिया के ने माता किया अंडे दें माँ माँ का अंडे हाँ दें पोटा दें ना पोता अमीनी तो देखा तूना दें पेन वादा ने लाइट को ऑफ करा डे पास पेन वादे प्रश्न वीडियो प्रश्न मम्मी गाना देना दिबल लिया गंड को मी दिमाग बोलवनी लिया गंड उदाव कर
සුදු සහ පාට ලේන්සු 18ක් තිබේ. සුදු ලේන්සු වලට වඩා පාට ලේන්සු 4ක් වැඩිපුර තිබේ. සුදු ලේන්සු වලට වඩා पाटलेसु हतरक बड़ी पुरती सुधुलेंसु गणन की पाटलेसु गणन की वेनम होयांडो सुधुलेंसु गणन की पाटलेसु गणन की वेनम होयांडो हरि बलू दुअन लंगतीयनवा सुधुलेसु पाटलेसु वर्ग देखेम दहाटाक्तियन मे हदना दहाटाक्तियन ඊළඟට සුදුලේසු වලට වඩා පාටලේසු හතරක් වැඩිපුර තියෙනවා. එහෙනම් අපි වැඩිපුර තියෙන එක ඉවත් කරනවා. අයින් කර ගන්නවා ඉස්සර වෙලා. එහෙමනම් කොහොමද 8කින් 4ක් අයින් වුණාම 4ක් ඉතුරු. 1යි. 14ක් තියෙනවා ලේසු. දැන් වර්ග 2යි තියෙන්නේ. වර්ග 2ක් නිසා මේ 14 अरे वेडिपुरती बुने पाटले सुनी ඒ නිසා ඉතුරු හතර මේ 8 එකතු කරනවා එහෙමනම් දැන් කීයද සුදුලේසු 7යි පාටලේසු 11යි එහෙමනම් 18 හැදෙනවද බලමු 11ට 7ක් එකතු කරාම 18ක් වෙනවද බලන්න එකොළහට හතක් එකතු වුණාම 18 හැදෙනවද බලන්න දැන් පේනවද දරුවනේ පේනවද हरि पुते मां पुलवान तरंग वाट पेन नंद बालन वा मकन दारुवने
දැන් මේක ලියා ගන්නකෝ හා නදීජ සහ ඒශාන්ගේ නදීජ සහ ඒශාන්ගේ නදීජ සහ ඒශාන්ගේ වයස් වල එකතුව නදීජ ඒශාන්ට වඩා අවුරුදු දෙකකින් වැඩි මල්ය හිතේ තියාන ලියන්න නදීජ ඒශාන්ට වඩා අවුරුදු දෙකකින් වැඩි මල්ය නදීජගේ සහ ඒශාන්ගේ වයස්වල වයස් වෙන වෙනම සොයන්න නදීජ සහ ඒශාන්ගේ වයස් වෙන වෙනම සොයන්න ඔන්න අපි දැන් ගණන් ගානක්ම හදපු නිසා ටීචර් ප්‍රශ්න ටික කියන්න නදීජ සහ වයන් ඒශාන්ගේ වයස් වල එකතුව එකතුව නදීජ සහ ඒශාන්ගේ වයස් වල එකතුව නදීජ සහ ඒශාන්ගේ වයස් වල එකතුව අවුරුදු 12කි නදීජ ඒශාන්ට වඩා අවුරුදු දෙකකින් වැඩි මල්ය නදීජ සහ ඒශාන්ගේ වයස් වල එකතුව අවුරුදු 12කි නදීජ ඒශාන්ට වඩා අවුරුදු දෙකකින් වැඩි මල්ය නදීජ සහ ඒශාන් ගේ වය ඒශාන්ගේ වයස් වෙන වෙනම සොයන්න දැන් අපි ලියා ගන්න ඇති දැන් ඕක පුළුවන් ඔයාලට කරන්න දැන් බලමු ආ ඉස්සල්ලාම අපි කරන්න ඕන දේ කියමු දැන් මං හදන්නේ නැහැ ඉස්සල්ලාම කරන්න ඕන දේ කියමු අපි ඉස්සල්ලාම මොකද 12න් දෙකක් අඩු කරනවා ඔව් 12න් දෙකක් ඉවත් කරගන්නවා අඩු කරගන්නවා කීයේ දෙන්නේ උත්තරේ 10යි ඊට පස්සේ මොකද කරන්නේ දෙකෙන් බෙදනවා 10 ඇයි දෙකෙන් බෙදන්නේ ඇයි දෙකෙන් බෙදන්නේ ඒක දෙකෙන් බෙදන්නේ දෙන්නෙක් නිසා හා එක්කෙනෙකුට කීයක් ලැබුණාද එක්කෙනෙකුගේ වයස කීයද 5 වයස වුණේ නැහැ ආ ඊට පස්සේ මොකද කරන්නේ නදී
නදීජගේ වයස හොයන්න පහට දෙකක් එකතු කරනවා නදීජගේ වයස හොයන්න පහට දෙකක් එකතු කරනවා එයානි ටිකක් වයසින් වැඩි කිව්වේ නේද ආ ඔ ඔන්න එහෙනම් ඔයාලා බෙදපු එක මම කියනවා මෙන්න මෙයා පහයි ආය දෙකක් එකතු කරාලු ඔයාලා කරපු එක තමයි මේ කියන්නේ හරි දැන් 12 හැදෙනවද බලන්න 12 හැදෙනවද මේ වයසල එකතුව 12 හැදෙනවද දැන් මෙයාගේ ඔව් මෙයාගේ වයස 5යි හා බලමු 7ට 5 7ට 5 හරිද गणित गेटलू वेन पाड़मा सेनसुरादा इरिदा उदेट करनवा अपिट मे सिग्नल नांग आउल्यानवा एवा मगार वगन अपी बादक मेद्धारी करगान ओने उत्साह सिग्नल यूट्यूब हरिदोलो बल अंड मंगो पास तम यूट्यूब दी